මේ දවස්වල නිතර කතාබහට ලක්වෙන මාතෘකාව තමයි මුහුදු මහා විහාරය. ඒකට හේතුව මුහුදු මහා විහාරය නම් වූ ඓතිහාසික පින්බිමට සිදුවෙලා තියෙන අසාධාරණය. ඒ පිළිබඳව කතා කරන්න කලින් අපි බලමු මුහුදු මහා විහාරය කියන්නේ මොකක්ද කියලා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී මහා ධාටික මහානාග රජතුමා විසින් ඉදිකලා කියලයි සැලකෙන්නේ. රුහුණු රජපෙළවතේ බොහෝම ගෞරවාදරයට පත්තුණු සිද්ධස්ථානයක් තමයි මේ මුහුදු මහා විහාරය. මුහුද ගොඩගැලීමෙන් රට විනාශ වීම වළක්වා ගැනීම සඳහා මුහුදට බිලියුණු කැලණිතිස්ස රජතුමාගේ දූ කුමරිය වුණු දේවී කුමරිය දිවිගලවාගෙන ගොඩ බැස්සේ මේ ස්ථානයට කියලා මතයක් තියෙනවා. ඒ වගේම කතරගම කිරින්ද කියන ස්ථානයට කියලත් මතයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ විසඳගන්නේක ඉතිහාසඥයින් සහ පුරාවිද්‍යාවට බාර දීලා අපි යමු මුහුදු මහා විහාරය ගැන හොයන්න. පොතුවිල් මුහුදු තීරයේ නිරන්තරයෙන්ම මුහුදු කෑමට ලක්වෙන ප්‍රදේශයක්. ඒ නිසා විහාරයට අයිති භූමි ප්‍රදේශයෙන් කොටසක් දැන් මුහුදට බිහි වෙලා තියෙන්නේ. නටබුන් වසාගෙන මුහුදු වැලි ගොඩ ගැහිලා. බ්‍රිතාන්‍ය පාලනයෙන් පස්සේ ලංකාවේ පුරාවස්තු පිළිබඳව පරීක්ෂණ කරනකොට මුහුදු මහා විහාරය නැවත හොයාගන්නවා. ඒ වෙනකොට පාණම්පත්තේ ජීවත් වෙන්නේ ඉතාම කුඩා මිනිස්සු ප්‍රමාණයක්. 7-800ක් විතර. සෙනරත් රජතුමාගේ අණකට අනුව මුස්ලිම් ජනවර්ගයකට අයත් වෙන මට්ටෙව් කියලා හඳුන්වන පිරිස මෙහි පදිංචි වුණා. දැන් ඔවුන් ඒ පොළවට අයිතිවාසිකම් කියන උත්සාහ කරනවා. මුහුදු මහා විහාරයට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් මොවුන් අයිති කරගෙන තියෙනවා. අන්න ඒක තමයි මේ ප්‍රශ්නයට මූලිකත්වය ගන්නේ. මුහුදු මහා විහාරය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කළේ 1951 ජනවාරි 26 වෙනිදා ගැසට් පත්‍රයෙන්. අක්කර 72කුත් රූට් 3කුත් පර්චස් 13කුත් මේ රක්ෂිතයට ඇතුළත් කියලා එහි සඳහන් වෙනවා. මට්ටෙන්ගේ මේ දේපල ආක්‍රමණය කිරීම නිසා නැවතත් දැනට ඉතිරිව පවතින බිම් කොටස් පමණක් යොදාගෙන නැවත රක්ෂිතයක් බවට පත් කරලා තියෙනවා. 1965 මැයි 28 වෙනිදා ගැසට් පත්‍රයෙන් තමයි ඒක කරලා තියෙන්නේ. එහි සඳහන් වෙන වපසරිය අක්කර 30යි රූට් 3යි පර්චස් 13ක් කියලා. මුහුදු මහා විහාරයට අයත්ව තිබූ අක්කර 72කින් අක්කර 39ක කොටසක් මංකොල්ල කන්න මට්ටයින්ට ගත වුණේ අවුරුදු 14යි. අවුරුදු 14ට අක්කර 39ක් ආක්‍රමණය කෙරුවා නම් මේ වෙනකොට මොනතරම් ප්‍රමාණයක් ආක්‍රමණය කරලාද කියලා හොයලා බලන එක බලධාරීන්ගේ වගකීමක්. කැණීම් කරනකොට අනුරාධපුරයේ මුල් භාගයට අයත් පිළිමගයක් සහ පසුභාගයට අයත් වෙන පිළිමගයක් හමු වෙලා තියෙනවා. මුහුදු තීරයේ වැල්ලෙන් නැටවුණු නටමුන් දාගැබ් දෙකකුත් හමු වුණා. ඒ විතරක් නෙමෙයි. රාජ ලීලාවෙන් සිටින බෝධිසත්ව ප්‍රතිමාවකුත් මෛත්‍රී බෝධිසත්වයින්ගේ ප්‍රතිමාවකුත් මතු වුණා. මේ සියලු දේ සංරක්ෂණය කරන්නට කටයුතු කරලා තිබුණත් කොටිතස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ මුහුදු විහාරය මුසල්මානුවන් අතටපත් වෙනවා. පසු කාලින සොයා බැලීම් වලදී බුදු පිළිම වහන්සේගේ හිස කොටස අතුරුදහන් වෙලා තිබුණා. හොයාගෙන හොයාගෙන යනකොට බුදුන් වහන්සේගේ හිස කොටස හම්බ වුණේ මුරකරුගේ මුරකුටිය ළඟ තිබිලා. ඔහු තවත් ගල් දෙකක් සහ බුදු පිළිම වහන්සේගේ හිස යොදාගෙන ලිපක් නිර්මාණය කරලා තේවක් කරගෙන බීලා තියෙනවා. මුරකරුගේ නම මජීඩ් වහබ්. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. දැන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මේක වෙලා තියෙන්නේ 1980 ගණන්වල. හැබැයි සත්‍ය සිද්ධියක්. දැන් තත්ත්වේ ඊටත් වඩා බරපතලයි කියලයි අපිට ආරංචි වුණේ. මුහුදු මහා විහාරයට පිවිසෙන මාවත නම් කරලා තිබුණේ මුහුදු මහා විහාර මාවත කියලා. ඒ පූර්ව ගලවල විසික් කරලා මස්ජිතුල් පලාග් මාවත කියලා නම් කළේ කොහොමද, කවුද ඒකට අවසර දුන්නේ කියලා හොයන එක ඉතාම වැදගත්. මුහුදු මහා විහාරයේ ඉඩම් බලෙන් අල්ලගෙන පාරේ නම වෙනස් කරලා විහාරයේ හිටපු ස්වාමින් වහන්සේලාව එලවල දාලා මුසල්මානුවන් නිකන් හිටියේ නැහැ. දකුණේ ඉඳලා වන්දනාවට එන පිරිස් වලට මග ආවරන්න පාර දෙපැත්තේ සීමාව කුඩා කළා. කිසිම ස්වාමින් වහන්සේ නමකට මේ පන්සලේ ඉන්න ඉඩ දුන්නේ නැහැ. මේ අපරාධයට විරුද්ධ වෙනව වෙනුවට මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා කළේ ගැසට් නිවේදනයකින් රක්ෂිතයක් බවට පත් කරලා තිබුණු ඉඩම්වල අනවසරයෙන් පදිංචි වෙලා ඉන්න මුසල්මානුවන්ට ජයභූමි පැවරුම් ඔප්පු මගින් ඉඩම්වලට නීත්‍යානුකූලභාවයක් ලබා දුන්න එක. මේ අතර 2012 දී ඔබට මතක ඇති මුසල්මානුවන් විසින් මුහුදු මහා විහාරයේ තිබූ ස්තූපය ඩෝසර් කළා.
මෙහිදී කෝපුණු සිංහල බෞද්ධයන් ලොකු කෝලාහලයක් ඇති කළා. තත්වය මෙසේ වෙනකොට පැවිදි රජයට කරබාගෙන ඉන්න බැරි නිසා ඒ අය දෑට කිරුළ උත්සවෙත් සමගාමීව මුහුදු මහා විහාරයේ සංවර්ධන කටයුතු ආරම්භ කළා. ඒ අනුව බුදුමැදුරක් සහ විහාරස්ථානයට ප්‍රවිෂ්ට වෙන්න අලුත් මාවතක් නිර්මාණය වුණා. ඒකට උරණ වුණු මුසල්මානුවන් කළේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩවාසය කරපු ආවාසයට ගෙන තියපු එක. එදා ඉඳලා අදටත් මුහුදු මහා විහාරයට සිවිල් ආරක්ෂක අංශයේ බලයනියක ආරක්ෂාව ලබා දෙන්නට වෙලා තියෙනවා. බුදුන් වහන්සේ තුන් වරක් වැඩම කළ බුදුන් වහන්සේගේ දේශනාව වැඩිම කාලයක් පවතින පින්බිමට මුසල්මානුවන් සිදු කරන විනාශයේ තරම දකින්න ඔබත් එහි ආ යුතුමයි. එක පැත්තකින් මුහුදු මහා විහාරයේ ඉඩම් මංකොල්ල කනවා. පුරා විද්‍යා නටබුන් විනාශ කරනවා. ස්වාමින් වහන්සේලාට කරදර කරනවා. තවත් පැත්තකින් විහාරස්ථානයේ ඉඩම්වල වැලි ගොඩ දානවා. මේ සියලු දේ පිළිබඳව රජයට බලධාරීන්ට සහ අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවලට මොනතරම් පැමිණිලි කළත් වැඩක් වෙන්නේ නැහැ, ප්‍රතිඵලයක් ලැබිලා නැහැ. මේ නිසා මේ රට ජාතියට සම්බුද්ධ ශාසනයට හෙළ උරුමයන් වලට ආදරය කරන තරුණ පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවා. වෙනස කියන හෙළ උරුමයන් ආරක්ෂා කරගන්න, රැකගන්න, අනාගත පරපුරට දායාද කරන්න ඒ අය මහන්සි වෙනවා. ඔබත් එකතු වෙන්න ඕනේ අන්නේ පිරිස සමග. ඔවුන්ට උදව් වෙන්න, ඔවුන් එක්කලා එකතු වෙන්න. අපේ රටේ තියෙන සම්පත් දීපල, මේ දේවල් හෙළ ජාතියට අයිති දේවල් අනාගත පරපුරට දායාද කරන්න ඔබත් එකතු වෙන්න මේ තරුණයින් සමග. ඊළඟට ඔබේ විනෝද චාරිකාව, අධ්‍යාපන චාරිකාව, වන්දනා චාරිකාව මුහුදු මහා විහාරයේ බලන්න යන්න දාගන්න අමතක කරන්නත් එපා. මේ වාගේ වැදගත් වීඩියෝ, අතීත තොරතුරු ඔබට අරන් එන්න අපි කැමතියි ඔබේ අතේ තියෙන ජංගම දුරකථනයටම. ඒ සඳහා subscribe කරන්න අපේ channel එක, bell button එක click කරන්න අමතක කරන්නට එපා.